එවගේම ලියන්නේ මානසික සෞඛ්‍ය කමා මහා මාර්ගවල තත්වය මෙන්ම පදිකයන්ගේ හැසිරීමද දායක වේ ඇත්තනේ සමහර වෙලාවට මහා මාර්ගවල තත්වය කොච්චරද කියලා කියන්න බෑ දැන් මෙතන ගත්තොත් එහෙම අපි හිතමු මේ සමහර කුරුණෑගල පාරක් ගත්තොත් එහෙම පාරේ යන්න පුළුවන් වාහන දෙකයි හැබැයි පෝලිං හතරක් තියෙනවා මාර්ග ඒ කියන්නේ වාහන වැඩි වෙන ප්‍රමාණයට මාර්ග පුළුල් වෙලා නැහැ ඒක ප්‍රබල කාරණයක් එහෙනම් වෙන්න ඕන මොකක්ද වාර්ෂිකව ගෙනෙන ලද වාහන ප්‍රමාණයට එම වාහන දුවන්න පුළුවන් මාර්ග විශාල පුළුල් කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා දැන් එකතේම ඔය හයිවේ මාර්ග ඉදිකිරීම අධිවේගී මාර්ග ඉදිකිරීම යහපත් ප්‍රවණතාවයක් මාර්ග අනුතුරු වළක්වා ගන්න හේතුව එතකොට හදිසි කෙනා එකට දාලා යනවනේ අය මේ මෙහෙ කෙකර ගාන්නේ නැහනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ගමන් කිරීමට නොහැකියාව අපි ගත්තොත් එimhe වැඩිම ශ්‍රී ලංකාවේ රියනුතර සංඛ්‍යාවක් සිද්ධවන්නේ යතුරු පැදි වලින් හා ත්‍රිරෝද රථ වලින් එනිසා වඩා වැදගත් වෙනවා මොකද්ද මේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වලටත් යා හැකි මාර්ග ප්‍රතිසංස්කරණයක් අනිවාර්යම අත්‍යවශ්‍ය වෙනවා හොඳයි ඒ වගේම පදිකයන්ගේ තත්වයද හේතු වෙනවා ඇත්තනේ සමහර වෙලාවට කහායිරෙන් පනිනවා අපිට වාහනේ නතර කරගන්න දුර මදි මොකද අපි බ්‍රේක් එක ගාව හිටගන්න නෙමෙයිනේ බ්‍රේක් එකට උඩට සීට් එකෙන් නැගලා බ්‍රේක් එකට නගින්න බැහැනේ එතකොට පදිකයා කල්පනා කරන්න ඕන මේ කහායිරන් මාරු වෙනවා වුණා ටිකක් දුර වාහනයක් දිහා බලලා මාරු වෙනවා ඒ වගේම තමයි පදිකයෝ කහායිරි නැති තැන් වල පයින්නවා දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ नगर आश्रित कलर लाइट कलर लाइट मीर दिखाई मकद कलर लाइट पार मारे मीर दिखाई तुना यहा मैं कलर लाइट गावटे इन खम मेली खमट इतनी पाइन आप वाहन कपागने एक ओह दखी नहीं ओट हिता भाई पानी दिए लिया එවගේම තවත් එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි දන්නවා පදිකයන් විශේෂයෙන්ම රංජු පිටින් ගමන් කිරීමත් වඩාත්ම ප්‍රබලයි. කයිය ගහගා 4 5 6 7 එක පාරේ යනවා. සාමාන්‍ය පදිකයෝ යන්න උනේ එක්කෙනයි. දෙන්න තුන් දෙනා යන්නේ පදිකයන් දකුණු පසින් ගියා. එතන මේ රංජු පිටින් යනකොට පාරේ යාලට ඕනේ බස් එක ප්‍රමාණයක ඉඩක්. ඇයි සයිසුත් ඇතින් නෝ ඇත්තු ඇතින් නෝ වගේනේ. එදොර අනිවාර්යෙන්ම හතර දිනක් පහ දිනක් පෙළට හිටගත්තාම බස් ඉඩක් යනවා. ඉතින් බස් සයිස් තමයි යුවා ඉතින්. ඒතර මොකද කරේ? වාහන දෙකයි ඇත්තනම් එක වාහනය යන්න පුළුවන් පාරේ. දැන් වාහන තුනකට ඕනේ. ඇයි? අරහෙන් එන වාහනය මෙහින් එන වාහන තව මෙන්න බස් හතරක් පාක් කරගෙන යනවා හිමි. පයින් යවිදින බස්. හිතන්නේ. පදිකයන් නුත් මේ ගැටලුවේ මාර්ග අනුතුරු ඉහළ යාමට ප්‍රබල කාරණයක්. ඒකටම ලියන්නේ. අනතුරු වලදී බොහෝ විට පදිකයන් හා පාපදිකරුවන් වැඩි හානියට පත්වවත් ඔවුන් මුළුමනින්ම නිර්දෝෂීද වන්නේ නැත. ඔවුන් මුළුමනින්ම නිර්දෝෂී වන්නේද නැත. මාර්ග අනතුරු වලින් ඒකටම ලියන්නේ මාර්ග අනතුරු වලින් වලට මාර්ග අනතුරු වලට බලපාන प्रधान हानिकर साधक पहा प्रधान हानिकर साधक पहा हनुनागनेत प्रधान हानिकर साधक पहा हनुनागनेत एक
යතුරු පැදි කරුවන් හෙල්මට් නොපැළඳීම යතුරු පැදි කරුවන් ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම යතිරි පදු කරුවන් යතුරු පැදි කරුවන් ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම දෙක වාහන රියදුරන් හා වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළඳීම වාහන රියදුරන් හා මගීන් ආසන පටි නොපැළඳීම තුන අධික වේගයෙන් දහවණය අධික වේගයෙන් දහවණය හතර බීමත්කමින් දහවණය දැන් මේ පෙරේදත් ඔබට දකින්න ලැබෙනවා බීමත්කම නිසා බොහෝ දෙනෙක් අනතුරට ලක් කරමින් පලා යන රියදුරන් දකින්න ලැබෙනවා යට කරමින් යනවා පවුල් පිටින් බීමත්කම දැන් මෙව්වොත් නම් Tamanට වාහනයක් අරයි යන්න පුළුවන් මට්ටමට බොණ්ඩපේ එහෙම නැත්තම් Tamanට වාහනයක් අරයි යන්න පුළුවන් තරම් බොණ්ඩ ඕන එහෙම නැත්තම් කරන්න ඕන දේ මොකද්ද යන්න බැරි නම් වාහනයක වාහනේ පැත්තකට දාලා නිදා ගන්න නැත්තම් ඔබ ඉන්න ඕන හොඳම දේ තමයි Tamanට තමන්ව කන්ට්‍රෝල් කරගන්න බෑ නම් ඔබ ඉන්න ඕන යාතල් එක නොගෙන ඉන්න ඕන නේද සමහරුන්ගේ ආතල් සමහරුන්ගේ විනාශ එතකොට මේ බීබත්කමත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා තවෙත් එකක් තමයි කුඩා දරුවන් නිසලෙස වාහනය තුල ගෙන නොයෑම කුඩා දරුවන් නිසලෙස වාහනය තුල රැගෙන යන්න නොගෙන යෑම අලුත් දෙයක් යන්න मार्ग अनतुरु पिलिबंद पोताक लेवु विशेषज्ञ शल्य वैद्य विजय गोडकुमुरे विशेषज्ञ शल्य वैद्य विजय गोडकुमुरे मेरठ मार्ग अनतुरु पिलिबंद विशेषित करुणु कीपयक् इस्मतु करति बे विशेषित करुणु कीपयक् इस्मतु करति बे इनाम इनाम अधिक लेस විඩාපත්වි අධික ලෙස විඩාපත්වි රිය පැදවීම හා අධික ලෙස විඩාපත්වි රිය පැදවීම හා නිදිමත නිසා නිදිමත නිසා සැලකීතු අනුතුරු සංඛ්‍යාවක් सिधु वेने बाबाई एत प्रश्न दीने में हेमने अनातुर सिद्ध उनाट पस्स निधि मत नेति भी आनवा एतर पा अपने तावरु कर गान्न वह निंद की हिल्ला दे वाखने एक्सीडेंट उने किये निक ऐ හැප්පුණාට පස්සේ නිින්ද යන්නේ නැහැ ඌට හැරෙනවනේ හැප්පුණාට පස්සේ හිතන්න බෑ මේක නිින්ද ගිහිල්ලා හැප්පුණ එකක්ද නැද්ද කියන එක හොයාගන්න බෑ නමුත් අනුතුරෙන් පසු ඇතිවන කම්පිත බව නිසා නිදිමත නොමැති වීම
නිදිමත නොමෙත වීම හේ නොමෙති වෙන හේයින් නොමෙති වෙන හේයින් එය තහවුරු කරගත නොහැක ඒ තහවුරු කරගත නොහැක අලුච්ඡේද කැලියන්න අලුච්ඡේද කැලියන්න बहु अनतुरु सिदुवन्ने गेवीगिय पय विसी हतर तुल गेवीगिय पय विसी हतर तुल पय पहाकट वड़ा अडु निंदक पय के पहाकट वड़ा अडु निंदक लद विटक दी हा अडुनिंदा लद विटक दी हा अलुयम देखा पहात ततर अलुयम देखा पहात ततर वाहन पदवी मत निसावेनी वाहन पदवी मत निसावेनी ल्यान अलुचेद ल्यान ඇතම් පුද්ගලයන් ඇතම් පුද්ගලයන් නැත්නම් ඇතම් ප්‍රිය දුරන් නලාව නාද කරමින් අන් අයට සාප කරමින් අන් අයට සාප කරමින් වාහන ඉස්සර කරමින් වාහන ඉස්සර කරමින් अनेक अवदानं गनिमिन अनेक अवदानं गनिमिन वेगेन रिय पदवन अतर अन रिय दुरान खलबलेट पत्वी කලබලයට පත් වී අනතුරට පත්තර ගන්න ආකාරයද දැකිය හැකිය අනතුරට පත් කර ගන්න ආකාරයද දැන් අපි දන්නවනේ ඉඳා ගන්නකෝ දැන් මේ රතු එළිය නිවිලා තැඹිලි එළිය පත් වුණ ගමම්ම කොළ එළිය පත් වෙන්න කලින් මිනිස්සු වාහන දානවා සමාරවලාවට දැන් මේ පැත්තේ වාහන නතර කරාට පස්සේ වෙන පාරකින් දාලා එහා පාර ඇරලා නම් ඒ පාරේ යන්න පුළුවන් නම් ඒ පැත්තට දාලා මගට ගිහිල්ලා හරවාගෙන ඇවිල්ලා ආයේ ඒ පාරේ ගිහිල්ලා අර පැත්තට යනවා මොකද්ද නැත්තේ ඉවසීම නැහැ මිනිස්සුන්ගේ පාලන ඉවසීමක් නැහැ හොඳයි ලියමු අපි රතු එළියට නතර වූ वाहन पेलिया टेबिलियलिय दिस्वात्म टेबिलियलिय दिस्वात्म अडुतरमीन एक क्रियदुरेक्वत नलाव गसनुलबी
පදිකේ යන්ට පාර හරහා යෑමට අයිති ඇති කහයිරක් අභියස නතර කළත් කහයිරක් අභියස නතර කළත් පිටුපසින් සිටින සමහර රියදුරන්ට ඉවසිල්ලක් නොමෙත එපමණක් නොවේ වාහන තදපදය ඉතා හොඳින් පෙනෙන්නට තිබියදී වාහන තදපදය ඉතා හොඳින් පෙනෙන්නට තිබියදී යන්නට කිසිදු ඉඩක් නැති විටදී සමහරුන් නලාව අධික ලෙස නාද කරනු ඇත අලුචන ලියන්නේ බොහෝ රියදුරන් මෙසේ නොයසලිවත් වීමට බලපාන කාරණා අතර දෛනික ආදායම් ඉලක්කයන් හඹා යෑම දෛනික ආදායම් ඉලක්කයන් හඹා යෑම මාර්ගයේ 10 වෙනේ වෙන බස් රථ තරංගයට අධිවේගීව 10 වෙනිය වීම ප්‍රබල කරුණකි පරේසන හා නිරීක්ෂණ වලට අනුව මේට බලපාන ප්‍රබල කාරණිය නම් නිසිලස රියදුරු පුහුණුව නොලැබීමයි නිසිලස රියදුරු පුහුණුව නොලැබීමයි අධ්‍යාපනයේ දුර්වලකම් හා නීති ක්‍රියාත්මක වීමේ අඩුපාඩුද නීති ක්‍රියාත්මක වීමේ අඩුපාඩුද මේට දායක වෙයි එහෙත් මෙම සාධක ඉක්මවා යන ආකල්පමය සමාජීය හා මානසික හේතුන් දැත ඉක්මවා යන ආකල්ප සමාජීය හා මානසික හේතුන් දැත විශේෂයෙන්ම හීන මානය හා එකෙන් දැන් අර කවදාවත් වාහනයක් පැදලා නැති කෙනෙකුට විශාල වාහනයක් ලැබුණාට පස්සේ ඔහු හිතනවා ඔහුට ඒ රජකම ලැබුණා කියලා. පාරේ ඉන්නේ උනුත් යට කරගෙන ඌ ඒක පදවන්න උත්සාහ කරනවා. ඒක ප්‍රබල කාරණයක්. හීන මානය හා වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට වෙනත් පෞරුෂත්ව දුර්වලකම් ඇති අය අතට අධිබල ඇති වාහන ලැබුණු විට අධිබල ඇති වාහන ලැබුණු විට
සිදුවන දෙය ඊටාම කනගාටුදායකය සිදුවන දෙය ඊටාම කනගාටුදායකය අලුචදිලන මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජනාවදානය වැඩි කරන්නට රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී ක්‍රියාකාරී දශකයක් ක්‍රියාකාරී දශකයක් කියන අවුරුදු 10ක් ක්‍රියාකාරී දශකයක් වරාන්තර දාගන්න 2011 සිට 2020 ක්‍රියාකාරී දශකයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කොට තිබේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කොට තිබේ හරි දැන් අපි දලමු අවසන් ඡේදය අපි මෙහෙම ලියමු යල් පැන ගිය අවසන් ඡේදෙම හැලෙන්නේ යල් පැන ගිය රොමැන්ටික් මතවාදවලට වඩා රොමැන්ටික් මතවාදවලට වඩා අද අවශ්‍ය වන්නේ පරිේශනාත්මක තොරතුරුහා විග්‍රහයන් මත පදනම් වී තොරතුරුහා විග්‍රහයන් මත පදනම් වී ආවේගශීලි නොවී තුලනාත්මකව මිස් මේ බිහිසුණු සමාජ ප්‍රශ්නය ක්‍රමානුකූලව විසඳීමය අනතුරක් සිදු වූ තැන ලේහා කඳුළු හරහා කරන මතු පිට වාර්තාකරණීන් පලක් නැත මාධ්‍ය මගින් විමර්ශනාත්මකව ඉදිරිපත් කළ යුත්තේ එම මාර්ග අනතුරු වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග හා වටිනාකම් සහිත යෝජනාය වටිනාකම් සහිත යෝජනාව මේ අනුව කියන්නේ මේ අනුව ශ්‍රී ලංකා වැනි රටවල් වල මාර්ග අනතුරු ඉහළ යෑම සඳහා මාර්ග අනතුරු ඉහළ යෑම සඳහා බලපාන
එවැනි සියලු කාරණා වළක්වා ගැනීමට ජනතාව පෙරමුණ ගත යුතුය මාර්ගයේ වාහන ඉවසීමකින් යුතුව මාර්ගයේ වාහන දැන් සමහරලාට ඔයාලට හිතන්න පුළුවන් මම මේ කියාගෙනන වේගය වැඩි කියලා නමුත් දරුවනේ ඔයාලා පැය කාමරට මේ රචනෙ ලියන්න ඕන රචනෙ විතරක් නෙවෙයි සසකරණය ප්‍රායක ලේඛනය රචනය ලිපිය නේද තනි වාක්‍ය ඔක්කොම එතන මේ ඔක්කොම ඕපන් කරන අය කෙටි ප්‍රශ්න 40 එතන ඔයාලගේ හැදෙන්න ඕන මොකද්ද වඩාත්ම වේගාත්මක ලෙස ලිවීමට වේගය හැදෙන්න ඕන ඒ හැදෙන්නේ නම් මම මේ කියන විදිහටම ඔබ ලියාමන්ට පුරුදු වෙන්න ඕන ඔයාලට මේකයි රිවයින් කරලා බලන්න පුළුවන් වීඩියෝ එකක් නේ තියෙන්නේ නිසා කිසි ගැටලුවක් නැහැ නමුත් ඔයාලා මේක අනිවාර්යයෙන්ම ලිවිය යුතු වෙනවා හරි ඒක ලියන්න ඕන ඔව් ලියන්න ඉවසීම මෙන්ම වාහන නතර කිරීමේදී පාර දෙසට මුහුණ දමා නතර කිරීමද වැදගත්ය සමහරු පිටිපස්සට රිවර්ස් කරනවා පාරට එහෙම කරන්න බෑ නීත්‍යානුකූල හරිනම් නඩු දැම්ම හැකි පිටිපස්සට රිවර්ස් කිරීම සපුරා තහනම් රිවර්ස් කරනවා කියන්නේ පාරට පිටිපස්සට ගන්න බෑ පාර නතර කරනකොට මූණ පැත්ත පාර පැත්තට දාලා ඉස්සරහට පාරට ගන්න පුළුවන් විදිහට තමයි වාහනේ නතර කරන්නේ එහෙම නතර කරන්නේ නෑ ඒ වගේම වමෙන් ඉස්සර කරන්න බෑ උනාට මේ පාරක් ගිහිල්ලා බලන්නකො ශ්‍රීවිල් අයියලා යතුරු පැදි මල්ලිලා ඔක්කොම යන්නේ කොහින්ද වම් පැත්තේ එතකොට වාහනයක් අරයි යන්න අමාරු විශේෂම ස්කූටි අක්කලා යන්නේම වම් පැත්තේ ඒ වගේම දැන් වාහනේ පාරක ට්‍රැෆික් එකක් තියෙනවා නම් පොලිමත් තියෙනවා ඉස්සර අනිවාර්යයෙන්ම ඩ්‍රයිව් කරන්න කාන්තාවක් බොහොම පරිස්සමෙන් වාහනේ අරයි යනවා අයියලාට එහෙම බෑනේ අයියලාට ඇරලා යන්න ඕන. එතකොට මොකද කරන්නේ? නංගි පරිස්සමෙන් අරයි යනවා. නංගි පරිස්සම් කරගන්න ඕන නංගිගේ එක ගෙදර තියාගෙන ඉන්න ඕන පාරට දාන්න නැතුව. පාරට දැම්මොත් අයියලා වගේම යන්න වෙනවා. නැත්තම් පිටිපස්සෙම මරාගෙන කණ්ඩ දගලනවා. ඔය දගලන අතර පාරේ කරා කවුරුත් පැන්නොත් ඌ මරාගෙන යට කරගෙනම යනවා. ඒක නිසා Taman ඉතින් අර වාහනයක් පාරට දාලා ධාවනය කරන්න සුදුසු තත්වයට පත් වෙලා වාහනය දාන්න. හරි තව කාරණයක් ලෙස ලියාගන්න. තවද මනා පුහුණුවකින් පසු මාර්ගයේ දහවණිය සඳහා යොමු විය යුතුය මනා පුහුණුවකින් පසු මාර්ගයේ දහවණිය සඳහා යොමු විය යුතුය හොඳයි දැන් ඔන්න මාර්ග අනුතුරු පිළිබඳ අපි කතා කර ආරචනය ඊළඟට අපි කතා කරමු තවත් මාතෘකාවක් ආයි කියලා අපි කල්පනා කරනවා මත්තුව දුර පිළිබඳ රචනාවක් අහන්නත් පුළුවන් මත්තුවර මතින්තර රටක් ගොඩගනිමු නේද නැත්නම් මතින්තර රටක් ගොඩනගමු කියන මාතෘකාව පිළිබඳව අපි රචනාවක් අහන්න පුළුවන්. දැන් අර වසංගත රෝග ගෝලීය ආර්ථිකයට බලපාන ආකාරය කියන එක මම දුන්නානේ. දුන්නට නමුත් ඌව පළාත් එකේ වුණා කොවිඩ් වසංගත රෝගය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන ආකාරය. ඒක එකම තමයි තියෙන්නේ. චොටි චොටි වෙනස්කම් කරලා ලියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේම නැවත 27 වෙනිදා විභාගයේ හෝ අප්‍රේල් 24 වෙනිදා විභාගයේ අහන්න පුළුවන් වෙයිද කියන එක ටිකක් අනුමානයි අනුමාන සහිතයි නමුත් අපි
ඒකත් හොඳට පාඩම් කරන්න. ගිය සතියේ අපි කතා කරා සමාජ මාධ්‍ය භාවිතය හා ඒ සමාජ බලපෑම ඒ පිළිබඳවත් මම කෘතුල ලෙස කතා කරා. ඒකත් ඔබ සියලු දෙනාම මොනින් පාඩම් කරා. ලියන්න මාතෘකාව මතින්තර රටක් ගොඩනැගීම සඳහා මම මේක මනින් කියනවා පොනිලියම් මතින්තර රටක් ගොඩනැගීම සඳහා දැන් මතින්තර රටක් ගොඩනගන්නට නම් කළ යුතු වන්නේ කුමක්ද හරි මතින්තර රටක් ගොඩනැගීම සඳහා එතන දැන් ලංකාව බහුතරම මද්‍රව්‍ය ප්‍රචලිත රටක් හැටියට අපි විශ්වාස කරනවා හරි ඒ මොකද ලංකාවේ මද්‍රව්‍ය අහු වෙන ප්‍රමාණය කොච්චරද කියලා සීමාවක් නැහැ ඒ නිසා දරුවනේ අපි මතක තියාගන්න ඕනදී මේ මද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අපි ඊටාත්ම සැලකිලිමත් ලෙස සලකා බලලා අදාළ රචනා මාතෘකාව විශ්ලේෂණාත්මකව ලිවිය යුතු වෙනවා හරි ලියන්න මෙමය පටන් ගන්න දැන් ගොඩක්ම දරුවන්නේ අපි මේක නේද රට ගොඩනගන්න ඕන හරි ලියමු ලියමු අපි ඉස්සරලාම මත්ද්‍රව්‍ය වලින් නෙවෙයි විස්තර කරන්නේ දරුවන්ගෙන් බලමු අපි දරුවන් යනු ප්‍රවේශයෙන් ප්‍රවේශමින් රැක බලාගත යුතු පිරිසකි නූතනිය වෙන විට පෙර නොවූ විරු තරමින් පෙර නොවූ විරු තරමින් දිනෙන් දිනම නොයෙකුත් දුරාචාරයන්ගෙන් අප සමාජය ආක්‍රමණය කරන හේනි ඒ සියල් අතරින් මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවීම පිණිස තරම් ඇබ්බැහි කරවීම පිණිස තරම් කූට වෙළඳ උපක්‍රම කූට වෙළඳ උපක්‍රම අන් කිසිවකට භාවිතා නොවේ නූතනයේ අපහමු ඇත්තේ නූතනයේ අපහමු ඇති ප්‍රබලතම අභියෝගය නම් මේ මත්තුව දුර පිළිබඳ ඇති අභියෝගයයි අලුත්ේද කියන්නේ පසුගිය වසර කිහිපය පුරාම පසුගිය වසර කිහිපය පුරාම පාසල් වියේ දරු දැරියන් හා තරුණියන් තරුණ තරුණියන් මද්‍රව්‍ය ළඟ තබා ගැනීම භාවිතා කිරීම ආදී චෝදනාවලට ලක් වූ අයුරු වාර්තාවෙනි චෝදනාවලට ලක් වූ අයුරු වාර්තාවෙනි ඒවා හුදු
චෝදනාවීමෙන් පමණක් නොනැවති සත්‍යතාව තහවුරු අවස්ථාම බහුල විය සත්‍යතාව තහවුරු අවස්ථාම බහුල විය පාසල් ගුරුවරුන් විසින් පාසල් ගුරුවරුන් විසින් මත්ව දුර විසින් පාසල් සමාජයේ බලවත් ආක්‍රමණය කරන අයරු පාසල් සමාජය බලවත්ව ආක්‍රමණය කරන අයරු පැහැදිලිව අද්දකි විශේෂයෙන්ම පියවි සිහිය ඇති දරුවන් පමණක් නොව පියවි සිහිය ඇති දරුවන් පමණක් නොව සිහි විකල් වූ දරුවන්ද එහි සිටින බව පැහැදිලිය එහි ඉහි තබාගෙන හදාගෙනවත් එහි ඉහි තබාගෙන හදාගෙනවත් දරුවන් රැකගත නොහැකි තරමට බලවත් අනතුරු දායක ස්තරයක බලවත් අනතුරු දායක ස්තරයක අද අප සිටින බවට ඊට වඩා සාක්ෂි වමනා නැත අතීතේ පටන් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසින් අතීතේ පටන් වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසින් ලෝක ප්‍රජාවේ අවධානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවේ අවධානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාව මද්‍රව්‍ය ජාව අරංකරුවන්ගේ ද තෝතැන්නක් වීම මද්‍රව්‍ය ජාව අරංකරුවන්ගේ ද තෝතැන්නක් වීම රටේ අභාග්‍යකි අද වන විට ශ්‍රී ලංකාව මද්‍රව්‍ය ජාව අරංකරුවන්ගේ තිප්පලකි අද වෙන විට ශ්‍රී ලංකාව මද්‍රව්‍ය ජාව අරංකරුවන්ගේ තිප්පලකි මද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වීමෙන් නොනැවති මද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වීමෙන් නොනැවති රට ඔස්සේ සංසරණය වන මද්‍රව්‍ය ජාලයක් පවති රට ඔස්සේ සංසරණය වන මද්‍රව්‍ය ජාලයක් පවති අලුත් චෝදකෙන් ලියන්න මේක ඔයාලා රිවයින් කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ ඔයාලා ලියන්න අවස්ථාව තියෙනවා නැත්නම් හිමීට කිව්වොත් එහෙම පැය පහක්වත් මේක කර කර ඉන්න වෙනවා එක පැහැදිලි කරන්න ගියත් එහෙමයි එනිසා තමයි මම වේගයෙන් කියා කියන්නේ ඔයාලා බලන්න දෙපාරක් තුන් පාරක් අහන්න ඒතකොට ඔයාලා මතකෙ තියෙනවා මේ ජාවාරම් ඔස්සේ අලුත් චේද කියලා යන්න මේ ජාවාරම් ඔස්සේ කළු සල්ලි උපයන අය බලවත් භාවයන් ගොඩනගා ඇති බව හෙළිදරව්වද බලවත් භාවයන් ගොඩනගා ඇති බව හෙළිදරන්වද ඕන් වෙත නීතිය බලපවත්වන බවක් ඕන් වෙත නීතිය බලපවත්වන බවක් දැකිය නොහැකිය දැකිය නොහැකිය එනිසාම වුන් සමාජ ආර්ථිකයේද දේශපාලනයේද
स्वकीय अभिमतार्थ अनुसे हसुरुन तरमट बलाधिकारया गोडनगायति बवक् दिस्वे बलाधिकारया गोडनगायति बवक् दिस्वे एसियल क्रियात्मक वन्नेद पालने वन्नेद अदिसि हस्तयांगे न्याय अदिसि हस्तयांगे न्याय सेप उपदना सेक उपदना तरमट सेक उपदना तरमट मद्रव्य जावारां करुवान मेडली महिला मद्रव्य जावारां करुवान मेडली महिला कटयतु संपादने कलात कटयतु संपादने खलाक पुराम तिबुने दुर्वल आदिये के दुर्वल अतम नमस्तावल पोलिस निलदारिंगे कार्यक्षमतावेन मद्रव्य वेटलीन सार्थकव सिदुवने बावद दिस्वे थावद मेमवदरिन जनताव गलवागनीमट मेमवदरिन जनताव गलवागनीमट दनु अक्किरीम्द अकांडव सिदु केरिनी ए प्रशंसा जनकेय ए प्रशंसा जनकेय अलचेद के लिए अनावसान चेदे लियान मेहम मद्रव्य जावारां मेडलीमट नीति केतेक तिबुनद प्रमाणवत् नुमेत वडा वेदगत् वन्ने एम नीति उल्लंघनय करमिन खड करन्नन्नट दंडुवम पेमिनवन आकारय पेनेन्नट तिबीमय पेनेन्नटतिबीमय नीतिय एति हिदस हा नीतिय रकिन एतमुंगे क्रियाकलाप तुल मद्रव्य जावारां कार्यान तम बलय मद्रव्य जावारां कार्यान तम बलय वपुरमीन देशपालन अधिकारे पवा आक्रमणीय करति पवा देखिए है किए देशपालन हिताई सी पुद्गलयान में जावारमट हसू कल ही ओन्नेन बेरी अन्ने किसी वक्त नवु गानट है में मेले सिदु विये नुहेक नीतिय दड़ी विये इतुय अलुचेत के लिए आने नीतिय दड़ी विये इतुय अलुचेत के लिए आने
නීතිය පැමිණවීම පමණක් ප්‍රමාණවත් නොවේ. මේට ගොදුරු වන්නේ නූතන පාසල් සමාජය තුල සිටින වර්තමාන දරුවන්ය. එම නිසා පාසල් සමාජයේ දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ ආකල්පමේ චර්යාවන් ප්‍රතික්ෂේප කිරීමද ආකල්ප චර්යාවන් වර්ධනයේ තුලින් මද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පෙළඹිය විය යුතුය. එසේ කිරීමට නම් වැඩිහිටියන් දෙමාපියන් ඇතම් ආගමික නායකයන් පවා ඒ සඳහා ආදර්ශමත් පෙළගැස්මක් සිදු කළ යුතුය. අපි දන්නවා සමහර වෙලාවට අර මාධ්‍ය මගින් ප්‍රචාර වුණා නම් කුඩා ළමයින්ට පොවනවා වැඩිහිටියෝ. එතන මේක ගැළපෙන්නේ නැහැ. එනිසා කුඩා දරුවන් ඉදිරියේ මත්ද්‍රව්‍යෙන් වේකී ඔවින් මනාව සුරක්ෂා කිරීමට පෙරමුණ ගැනීම ශ්‍රී ලාංකික සියල්ලන්ගේම වගකීමක් බවට පත් කරගත යුතුය. හොඳයි. ඔයාලා MSO2 කියන ගෲප් එකට එකතු වෙන්න. මගේ ටියුට් වල මගේ නම්බරය ඇති. අපේ සංවිධායකතුමාගේ නම්බරය ඇති. ඒ නම්බර වලට කතා කරලා MS2 කියන ගෲප් එකට එකතු වෙන්න. මට කතා කරොත් මම එකතු කරනවා. මට නම්බර SMS කරන්න. මගේ නම්බර ඇති. එතුමාට කතා කරන්. අපි MS2 එකට එකතු ඔබ එකතු කරනවා. තවත් මීට අමතරව මම රචනා දෙකක් විතර විභාග ලං වෙලා දානවා. ඒ දෙකත් බලන්න. දැනට මේ දීලා තියෙන රචනා බලන්න. වාක්‍ය රීති බලන්න. අක්ෂර විඤ්ඤාස බලන්න. ව්‍යාකරණ පාඩම් බලන්න. ඒ වගේම සාරාංශකරණයේ බලන්න. ප්‍රායෝගික ලේඛන වලට වැඩි අවධානයක් යොමු කරන්න. කියපු විදිහට පේපර් එක ලියන්න. ඔබට එතකොට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අවකාශය තිබෙනවා. මේ අතරතුර ගැටලුවක් වුණොත් ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න ඔබ මගේ නම්බරයට කතාලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒ සියලු විසඳුම් මා ඔබට ලබා දෙනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න ප්‍රතිඵල ලද විගස සමතුන් අසමතුන් කවුද යන්නත් අපි ඔබට ඉක්මනින් දැනුම් දෙනවා. ඒ සඳහා ඔබ MS2 කියන ගෲප් එකට එකතු වෙන්න, WhatsApp ගෲප් එකට. ඒ සඳහා 077633418 කියන නම්බරයට SMS එකක් එවන්න. එහෙම නැත්නම් 071 44 16 500ට, එහෙම නැත්නම් 077 23 23 23 4ට SMS එකක් එවන්න. ඒ තුලින් ඔබට අපේ සමූහය හා අත්වල් බඳ ගන්න පුළුවන්. ඒත් එක්කම ඔබට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම අවකාශය තිබෙනවා. මා කියන ඔබට හොඳින් විභාගෙ ලියන්න ඔබ අදහන ආගම දහම සිහිපත් කරමින් විභාග දිනයේ ගිහිල්ලා ජයග්‍රාහී ප්‍රතිඵලයක් මේ 27 වෙනිදා පවත්වන සීමිත විභාගේනොත් අප්‍රේල් 4 වෙනිදා පවත්වන විවෘත විභාගේනොත් ඒ විභාග ලියන දරුවන් සියලු දෙනාටම මහත්ම මහත්මෙන් සියලු දෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනය මේ මාර්ගගත පන්ති මාලාවේ භාෂා හැකියාව කොටස අද දිනෙන් අපි සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.